සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලී සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝද් කුරේ, ප්‍රකාශය සුභාෂිනී උත්පලවන්නා ලියනගේ. ගංගොතර පාලනය වෙනුවෙන් අනවසර ඉදිකිරීම හා ගොඩකිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට පියවර. කරාපිටිය රෝහල මෙරට තුන්වැනි ජාතික රෝහල බවට පත්කිරීමට සැලසුම්. ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටලු කඩිනමින් නිරාකරණය කෙරේ. මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් විනාශ කිරීමට හමුදා බුද්ධ්‍යංශ සහ අනිකුත් ආයතන අතර සහයෝගීතාව වැදගත් බව ආරක්ෂක ලේකම් කියයි. බෞද්ධ ධර්මාචාර විභාගය ඉලක්ක කරගනිමින් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ජාතික ගුවන්විදුලියෙන් හෙට සිට. ජපානය යුක්රේනයට ලබා දෙන ආධාරවලට අදාළ ගිවිසුම ලබන 13 වැනිදා අත්සන්තැබෙයි. තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මසගදී දකුණු ආප්‍රිකාවට. යළි ගංවතුර තත්ත්වයක් ඇති නොවීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි. අනවසර ඉදිකිරීම හා ගොඩකිරීම් ගංවතුර ඇතිවීමට හේතු වූ බවට හෙළිව තිබේ. එබැවින් ගංවතුර පාලනය කිරීමට අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් නතර කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බව රත්නායක මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ ගංවතුරෙන් පීඩාවට පත් කොළනවා ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීමට ඊයේ එක් වෙමිනි. ආපදාවට පත් වූ සෑම ප්‍රදේශයකම ජනතාව පිළිබඳ වත්මන් ජනාධිපතිවරයාගේ නිරන්තර අවධානය යොමුව තිබේ. එම ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන්නේ ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත. කැලණි ගඟ දෙපස සිටින ජනතාව වෙනුවෙන් නව නගරයක් නිර්මාණය කිරීමට අවධානය යොමු ඇතැයි රත්නායක මහතා සඳහන් කළේය. එය රෝහල්, පාසල් හා මහල් නිවාස ඇතුළු සියලු පහසුකම් සහිතව ඉදිකිරීමට සැලසුම් කෙරේ. IDH රෝහල හා ලංගම ඩිපෝ වැනි රාජ්‍ය ආයතන මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ. එබැවින් නව නගරය නිර්මාණය කිරීම ගැන ප්‍රදේශයේ ජනතාව සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කෙරේ. සියලු දෙනාගේ එකඟතාව මත නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අරමුණ බව හෙතෙම සඳහන් කළේය. ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන සුවයට අරුණක් ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් අදියරක් ගාල්ල රජගම සිරිසුමන ප්‍රාථමික විද්‍යාලයේදී අද ආරම්භ කෙරිණ. විශේෂඥ වෛද්‍ය හා හෙද කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සායනය සෞඛ්‍ය සේවා රැසකින් සමන්විතයි. නිදන්ගත රෝග හා සර්වාංග රෝග හඳුනා ගනිමින් ප්‍රතිකාර ලබාගෙන ඉදිරි කටයුතු සඳහා ජනතාව රෝහල් වෙත යොමු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. අද පැවති වැඩසටහනක් වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ මෙවැනි සායන මගින් නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමට අපේක්ෂා කරන බවයි. මෙය සමාජ සත්කාරක වැඩසටහනකි. ඉදිරියේදී දිවයිනේ සෑම ප්‍රදේශයකම හා ගාල දිස්ත්‍රික්කයේ ආවරණය වන පරිදි ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීමට සැලසුම් කර ඇත. කරාපිටිය රෝහල විශාල මුදලක් වැය කරමින් සංවර්ධනය කෙරේ. එය මෙරට තුන්වැනි ජාතික රෝහල බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. ඊට අදාළ පියවර ඉදිරියේදී ගැනීමට නියමිතයි. කරාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකය කඩිනමින් විවෘත කෙරේ. ගාල දිස්ත්‍රික්කයේ පවතින අධිකරණ සියල්ල සියලු පහසුකම් වලින් සමන්විත බෙලිගහ නව අධිකරණ සංකීර්ණය වෙත මේ මාසයේදී රැගෙන යාමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටලු කඩිනමින් විසඳන බව රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි. එමගින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීම අරමුණයි. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාපදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටරත සම්මේලනය හා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය පසුගිය මැයි මස 31වෙනිදාට පෙර යාවත්කාලීන කරන මැත. එබැවින් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. එම තත්ත්වය निराකරණය කිරීමට පියවර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට විශේෂ ගැසට් පත්‍රයක් මගින් බලය පවරා ඇත. තවත් ක්‍රීඩා සම්මේලන තුනක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ අධිකරණ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී. එම ගැටලුද කඩිනමින් විසඳා ගැනීම අරමුණයි. ජනාධිපතිවරයා පසුගිය අයවැයේදී පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කළේය. ඒ අනුව පාසල් ක්‍රිකට් සම්මේලනයේ සමග එක්ව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. අපි අභිමානයට සවියක් වන මහජන බැංකුව ජාතියේ අභිමානය. මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් ලුහුබැඳීම හා විනාශ කිරීම සඳහා හමුදා බුද්ධිංශ සහ අනිකුත් ආයතන අතර අන්තර් සහයෝගීතාව අතිශයෙන් වැදගත්වන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. අකණ්ඩ සුපරීක්ෂාකාරීත්වය සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව සිදුකරන සටනේ සාර්ථකත්වයට බලපායි. ආරක්ෂක ලේකම්වරයා හා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති පුහුණු සැසියකට එක්වෙමිනි. මිනිස් ජාවාරම් පිටු දැකීම පිළිබඳ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් මෙම පුහුණු සැසිය පැවැත්වෙන. මෙරට හමුදාව දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සහ දේශ සීමා හරහා සිදුවන තැනැත්තන් වෙළඳාම් වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරති. තැනැත්තන් වෙළඳාම නිසා පීඩාවට පත්වන්නන් පුනරුත්ථාපනය කිරීමේ හා යළි සමාජගත කිරීමේ වැඩසටහන් වෙනුවෙන් සන්නද්ධ හමුදාවන්ගෙන් ලැබෙන සහය අගය කළ යුතු බව ගුණරත්න මහතා සඳහන් කළේය. කොට්ටාව බ්‍රාහ්මණගම දීපංගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පළමුවරට පැවැත්වෙන මිහිඳු පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කෙරේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්වෙයි. ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත බෞද්ධ ධර්මාචාර විභාගය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පසුගිය වසරවල විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහනක් සැලසුම් කරයි. අපේ දහම් පාසල ලෙස එම වැඩසටහන නම් කර තිබේ. එහි පළමු වැඩසටහන හෙට පෙරවරු 10 සිට 11 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ විසුරුවා හැරේ. FM 91.7 හා 91.9 ගුවන්විදුලි සංඛ්‍යාත ඔස්සේ ඊට සවන් දිය හැකිය. හෙට සාකච්ඡා කරන්නේ බෞද්ධ සමාජ දර්ශනය විෂයට අදාළ ප්‍රශ්නපත්‍රයයි. ඒ අනුව අගෝස්තු මාසයේ දක්වා සෑම මසකම පළමු සතියේ ඉරිදා දිනය හැර සෙසු ඉරිදා දිනවල මෙම වැඩසටහන විසුරුවා හැරේ. මීට සමගාමීව මෙම වැඩසටහන ස්වදේශීය සේවා ෆේස්බුක් පිටුවෙන් හා YouTube නාලිකාවෙන් නැරඹීමේ හැකියාවද පවතී. දිවයිනේ ප්‍රධාන දහම් පාසල්වල ප්‍රවීණ ආචාර්යවරු හා ජාතික විශ්වවිද්‍යාලවල බෞද්ධ අධ්‍යයන අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙති. සියවස් සපුරණ ජාතික ගුවන්විදුලිය මෙරට සාරධර්ම අධ්‍යාපනය හා යහපත් ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ සන්නිවේදන කාර්යෙහි නිරතවන ප්‍රමුඛතම ආයතනයයි. මෙරට දරුවන් ධර්මාචාර්ය විභාගයට පෙනී සිටීමට පෙළඹවීම හා ඔවුන්ගේ විෂය දැනුම හා අවබෝධය පුළුල් කිරීම මෙහි අරමුණයි. බෞද්ධ ධර්මාචාර්ය විභාගය මෙවර පැවැත්වෙන්නේ වසර 4කට පසුවයි. ඊට අදාළ ආයුධපත් භාර ගැනීම ලබන 18 වෙනිදායින් අවසන් වෙයි. විභාගය සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බෞද්ධ දහම් පාසල් වෙත ඉල්ලුම්පත්තා උපදෙස් දැනටමත් යොමු කර තිබේ.
විභාග දෙපාර්තමේන්තුව වෙබ් අඩවියට පිවිසීමෙන්ද ඉලුම්පත් බාගත කර ගැනීමේ පහසුකම් සපයා ඇත. බාහිර අයදුම්කරුවන් ලෙස මෙම විභාගයට පෙනී සිටීමට අවසර හිමි නොවේ. අදාළ සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවකු වේ නම් තමාට ආසන්නතම බෞද්ධ දහම් පාසල මගින් නියමිත විභාග ගාස්තු ගෙවා විභාගයට ඉල්ලුම් කළ හැකිය. වැඩිදුර තොරතුරු 01.12.27.230 හෝ 01.13.66.12.44 යන දුරකථන අංකවලින් ලබා ගත හැක. දැන් ප්‍රමුඛ පුවත. ප්‍රින්සිපල් සර්. ආ වාඩින්න සුබ මිස්. මේ මිස්ටර් මාර්විමක් ඇවිල්ලානේ. ආ හදිසියෙම? ඔව් ඈත පළාතකට. ටිකක් පොඩි ස්කෝල් එකකට. කමක් නෑ සර්. ඒකත් ඉස්කෝලයක්නේ. අපේම දරුවනේ. උදාර පරමාර්ථ පෙරදැරේ නිවැරදි තීරණ. ඔබේ දැයිත් අභිමානය පුපුතයි. අපි ඔබේ අභිමානයට සවියක් වන මහජන බැංකුව. ජාතියේ අභිමානය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ අත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් රැකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අඹතලේ වැසි ජල පොම්පාගාරය, කළුපාල මහා තොරළඟ වැසි ජල පොම්පාගාරය යන ස්ථානවල ක්ෂේත්‍ර චාරිකාවක් සැලසුම් කරයි. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලේ චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගී වෙති. චාරිකාවේ නිරත වන ස්ථානවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම මෙහි අරමුණයි. අදාළ චාරිකාව ලබන සඳුදා පැවැත්වෙයි. ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස් රැකි සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. දකුණු පළාතේ දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරාය පරිශ්‍රයට ඇතුළු කරන වාහනවලින් ගාස්තුවක් අය කරන බව ජනතාව පවසති. නමුත් ඊට සරිලන රිසිට් පතක් ලබා නොදෙයි. එම ලබා ගන්නා මුදල් අදාළ මුදල් එකතු කරන පිරිස සිය සන්තකේ රඳවා ගන්නා බවට ජනතාවගෙන් චෝදනා නැගෙයි. දෛනිකව විශාල පිරිසක් මාළු මිලදී ගැනීම වෙනුවෙන් මෙම වරායට පැමිණෙති. මෙම මුදල් එකතු කිරීම වරාය නීතිගත සංස්ථාව මගින් සිදුවන්නේ දැයි ගැටලුවකි. මීට කඩිනම් විසඳුම් ලබා දෙන්නේ ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. විදෙස් පුවත් ජපානය යුක්රේනයට ලබා දෙන ආධාරවලට අදාළ ගිවිසුම ලබන 13 වැනිදා අත්සන් තබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. G7 සමුළුවද ඉතාලියේදී එදින පැවැත්වීමට සැලසුම් කර ඇත. ජපානය වෙනුවෙන් ආග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා හා යුක්රේනය වෙනුවෙන් ජනාධිපති වලදිමීර් සෙලෙන්ස්කී මහතා මෙම ගිවිසුමට අත්සන් තැබීමට නියමිතයි. මෙම ගිවිසුම වසර 10ක් දක්වා බලාත්මකයි. එමගින් ජපානය යුක්රේනයට අඛණ්ඩව සහයෝගය ලබා දීම තහවුරු කෙරේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා සහ යුක්රේන ජනාධිපති වෙලදිමීර් සෙලෙන්ස්කී මහතා අතර හමුවක් පැරිසියේදී ඊයේ පැවැත්තින. යුක්රේනයේ හමුදා පුහුණු කිරීම වෙනුවෙන් හමුදා උපදේශකෙන් ලබා දෙන්නේ යුක්රේන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. නමුත් මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම රුසියානු යුක්රේන ගැටලුව උග්‍රවීමට හේතු නොවනු ඇතැයි ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළේය. පිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්. වීරකැටිය උඩයාල මහ වැව අලුත් වැඩියා කෙරේ. ඊට වැය කරන මුදල ₹3 කෝටි 3 ක් අධිකයි. වීරකැටිය වාරිමාර්ග උප කාර්යාලය මේ සඳහා අනුග්‍රහය දක්වයි. මෙම වැව පිළිසකර කිරීමෙන් කුඹුරු අක්කර 450 ක් ජල පහසුකම් සැපේ. සෙත සැලසෙන ගොවි පවුල් සංඛ්‍යාව 42 කි. තරඟ සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මස අගදී දකුණු අප්‍රිකාව බලා පිටත්වයයි. මෙම තරඟ සංචාරයේදී කණ්ඩායම් දෙක අතර එක්දින තරඟ 3ක් හා සිව්දින තරඟ 2ක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරඟ අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 4 වැනිදා දක්වා පැවැත්වෙයි. පළමු සිව්දින තරඟය ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 8 වැනිදායි. දෙවැනි සිව්දින තරඟය සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වෙනු ඇත.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නැතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. රුපියල් කෝටි 21,500ක් වටින භණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. දිනාටු 1182න් හා දින 364න් ඒවා කල්පිරී. ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් හෝ අනිකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවලින් භණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය. වෙන්දේසිය ලබන බදාදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. NSP ස්ත්‍රී වෙතින් උපාධියක් ලබද්දී විවාහයේදී දරුවපතකදී සහ 25 විවාහ සංවත්සරයේදී රුපියල් 50,000 දක්වා සුවිශේෂී ප්‍රතිලාභය. මාසිකට රුපියල් 12,500 පැකේ නැතරි කර ස්ත්‍රී සේවිංස් චැම්පියන් වන ඔබට තවත් මුදල් දෙයකි. ආර්ථික පුවත් ආවර්ණේ හරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීයකම් කොට්ටාස 4ක ජනතාවට ණය ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ඒ අනුව වරකපොල, රඹුකන, දරණියගල හා යටියන්තොට යන ප්‍රාදේශීයකම් කොට්ටාසවල ග්‍රාම නිලධාරී වසම් 5ක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ප්‍රතිලාභීන් 25 දිනකට මෙම ණය මුදල් පිරිනැමේ. රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන අදිස්සියට එහෙ මෙහෙ තියන්නේ පාරත්තරන් රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115 880 400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන කාලගුණවාර්තාව. දිවයිනේ නිර්සදිග කොටසේ පවතින වැසිතත්වයේ තර්මක වැඩිවීමක් අද සිට ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබර්ගමුව, වයඹ සහ දකුණු පළාත්වලත්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි ඇති වෙයි. බස්නාහිර හා සබර්ගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තර්මක තද වැසි ඇති විය හැකිය. උතුරු සහ උතුරු මැද පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වර්ගීපයක් ඇතිවෙයි. ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වරින් වර හමන පැයට කිලෝමීටර් 40-50 අතර තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් කරන්නට පෙර යළිත් සිරස්තල. ගංගොතර පාලනය වෙනුවෙන් අනවසර ඉදිකිරීම හා ගොඩකිරීම නතර කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට පියවර. කරාපිටිය රෝහල මෙරට 3 ජාතික රෝහල බවට පත් කිරීමට සැලසුම්. ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටලු කඩිනමින් නිරාකරණය කෙරේ. මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලයන් විනාශ කිරීමට හමුදා බුද්ධිංශ සහ අනිකුත් ආයතන අතර සහයෝගීතාව වැදගත් බව ආරක්ෂක ලේකම් කියයි. බෞද්ධ ධර්මාචාර්ය විභාගය ඉලක්ක කරගනිමින් පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ජාතික ගුවන් ඉදලෙන් හෙට සිට. ජපානය යුක්‍රේනයට ලබා දෙන ආධාරවලට අදාළ ගිවිසුම ලබන 13 සන්තැබේ. තරඟ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස අගදී දකුණු ආප්‍රිකාවට. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.